සිල් දෙනම සාධකාරය පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, ලෝතර මාමෙනි අනන්ත සම්මා සම්බුදු පියන් වහන්සේලා සදාකාලිකව නිවිසනසුනා වූ නිවන සොයා ගමන් කරන්නා වූ මාර්ගය තුල මේ මොහොතේ තමන් කෙසේද නිවන ප්‍රත්‍යක්ෂ කරගනිමින් ඉන්නේ, නිවන වෙතට නැවත නැවත ළඟා වෙමින් ඉන්නේ කියන තමා තුලින් තමා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම අත්දැකීමේ මාර්ගය තුල මේ වන විට තමාගේ අත්දැකීම කොයි ආකාරයෙන්ද විදර්ශනාවෙන් තමා දකින්නේ කියන තමාගේ අත්දැකීම් විනමත විදර්ශනා අත්දැකීම් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව කුදාගෙන තියෙන බවටයි තොරතුරු වාර්තා වෙලා තින්නේ. එසේ අවස්ථාව කුදා කරගෙන තින්නේ මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සහ තවත් මහත්මයෙක්. මේ ස්වාමීන් වහන්සේත් මේ මහත්මයාත් මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ වෙලා ඉන්නේ ස්කයිප් තාක්ෂණය උපයෝගී කරගෙන තාක්ෂණය හරහා. එසේ නොමැතුව මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන මේ පානදුරේ ආරණ්‍ය සේනාසන කුටියට පැමිණිලා වුණත් ඒ ස්වාමීන් වහන්සේ වැඩම කරලා නෙමෙයි. ඒ අනුව ඒ ස්වාමීන් වහන්සේ ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන, ඒ මහත්මයා තමන් ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන, ඒ කොයි ආකාරයෙන් තමන් විදර්ශනාවෙන් මේ වන විට තමා මේ ලෝකේ හට ගැනීම සහ නිරෝධය උදේ වය දෙක අත්දකින්නේ කියන විදර්ශනා අත්දැකීම ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ. සේ වාර්තා වෙලා තියෙන්නේ වර්ෂ 2019 සැප්තැම්බර් මාසේ පළවෙනි වර්ෂ 2019 සැප්තැම්බර් මාසේ පළවෙනිදා වේලාව දහවල් 2 පසු වෙලා තියෙනවා මේ ස්ථානයේ ඔරලෝසු වලට අනුව. ඒ අනුව ඒ ලෞතර මාමෙනි අනන්ත සම්මා සම්බුදු පියන් වහන්සේලා සදාකාලිකව නිවිසනසුනා වූ, අනන්තවත් මහරහතුන් වහන්සේලා සදාකාලිකව නිවිසනසුනා වූ, අනන්තවත් පසේබුදු පියන් වහන්සේලා සදාකාලිකව නිවිසනසුනා වූ, නිවන සොයා යන්නා වූ ඕනෑම ලෝකේ පුරාවට ඉන්නා වූ සෑම පින්නතෙකුටම මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ මේ මොහොතේ ජීවමානව පවතින අමාමෑණී අම්මා සම්බුදු පියාණන් වහන්සේලා අතර අවසාන ලෝකෙට පහළ වුණා වූ සම්මා සම්බුදු ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් පිහිටුවා දාන රිදුනා වූ මේ ගෞතම සම්බුද්ධ ශාසනය මගේ සංසාරයේ ඝෝර කතරේ දුක්ඛන්දරාවේ කෙලවරක් නිමාවක් අවසානයක් සන්ටුවන් කරන්න විරදරන්නා වූ ඕනෑම කෙනෙකුට මේ මොහොත විවෘත වෙලා තියෙනවා. ඊයරා මේ මොහොතේ දිබ්බ සෝත සහිත දෙවිවරුන්ට අවස්ථා උදා වෙලා තියෙනවා මේ විදර්ශනාවේ අත්දැකීම් ශ්‍රවණය කරන්න. ඒ වගේම වර්තමානයේ තාක්ෂණය තුළ දිබ්බ සෝත තිබෙන්නා වූ YouTube ජාලය හරහා සම්බන්ධ වන්නා වූ පින්නතුන්ටත් මේ මොහොත උදා වෙලා තියෙනවා. එවන් වූ පින්නතුන් පිරිසක් මේ මොහොතේ සම්බන්ධලා ඉන්න බවටත් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. අන්‍යාරා ලෝකයාට බණක් කියන මේ ස්වාමින් වහන්සේත් මේ මහත්මයාත් සූදානම් වන්නේ මේ ස්වාමින් වහන්සේට තියෙන්නේ මේ YouTube ජාලය හරහා, එහෙම නැත්නම් දිබ්බසෝත සහිත දෙවිවරුන් වගේම මේ ස්වාමින් වහන්සේටත් තියෙන්නේ අහගෙන ඉන්නයි අවශ්‍යතාවයක් පැනනගිනවා නම් පවණක් මේ ස්වාමින් වහන්සේටත් යම් යම් අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ස්වාමින් වහන්සේටත් යම් යම් ධර්මතා නිරෝධ කිරීම කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව ලබා ගන්නයි කියලා මහත් වූ ධර්ම ගානට ආර්දනා කරනවා. ඒ ස්වාමින් වහන්සේටත් ඒ මහත්මයාටත් තමන්ගේ තිබෙනා විදර්ශනාවේ මේ මොහොතේ අත්දැකීම් කොයි ආකාරයෙන්ද කියලා ඉදිරිපත් කිරීම පිණිස. අවසරයි ගෞරවනීය අවසානයට කරපු භාවනාවක අධ්‍යක්ෂක ප්‍රකාශ කරන අවසරයි.
භාවනාවක් කරන්න ඕනේ. භාවනාවක් කරන්න SP වුණා. භාවනාවක් කරන්න භාවනාවක් භාවනාවක් භා 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 එයාකරෙන් සන්නස ළඟළඟ ඉක්මන ඉක්මනින් බා කියන එක දිගටම දිගටම කියේ දිගටම දිගටම දැන් ගිහිල්ලා ඒක එහෙම නැති වෙලා ගියා. ඊට පස්සේ වේගින් වේගින් දැනින් කම්පන විදිහට වගේ දැනිලා දැනින් භාවනාව අවසන් වුණා සන්නස. තමයි සන්නස. භාවනා අධ්‍යක්ෂක කාලේ කොහොමද? විනාඩි 1කමාරක් වන් සල්නස. විනාඩි 1කමාරක් වන්. එහෙමයි. භාවනා අධ්‍යක්ෂකම හරහා තමන්ට මොනවද අවබෝධුනේ කියලා අධ්‍යක්ෂකින් පවණක් කරන ඉදිරිපත් කරනවා. සල්නසෙන් අවබෝධුනේ අවසානයේ තර වේගින් දැනි ගියේ ස්වභාවයේ ඒක දැනගන්න පුළුවන් වුණේ ඉක්මනින් සතිපත් වෙලා අර කමඨහන වේගයෙන් යෙදිච්ච නිසා එතන අවබෝධ වුණා මේ දැනි යන ස්වභාවය නැත්තම් මේ වෙනස් වීම තමයි මේ දිගටම තිබිලා තියෙන්නේ කියන එක වැටහුණා. ඒක තේරෙන්නේ නැත්තේ සතිය පමාව නිසා මේ අර ගොඩ ගැහිලා සම්තතියක් හැටියට දෙයක් හැටියට තමයි වැටෙන්නේ සාමාන්‍යයෙන්. නමුත් සතිය ඉක්මන් වෙච්ච නිසා මේ වෙනස් වෙන ධර්මතාවය කියන එක අධ්‍යක්ෂ කියලා තමයි අවබෝධ වෙන්නේ සාමාන්‍යයෙන්. ප්‍රකාශනයක් කරා පැහැදිලි නැහැ මොකද ඒකින් මේ කරපු ප්‍රකාශනය කැටින් කියන්නේ මොකක්ද තවන්ට අවබෝධ වෙන්නේ කියන එකට උත්තරයක්. මේ වෙනස් වෙන ධර්මතාවය අවබෝධ වුණා කියලා තමයි සාමාන්‍යයෙන් මේ කියන්න පුළුවන්. වෙනස් වෙන ධර්මතාවය අවබෝධ වුණා. එහෙමයි. මොකක්ද අවබෝධයේ ධර්මතාවය එතකොට? වෙනස් වීම කියන එක. වෙනස් වීම කියන එක. එහෙමයි. මොකක්ද මේ මොහ වෙනස් වීම අවබෝධුනේ? අසහනය දැනීම වෙනස් වෙන එක තමයි අවබෝධුනේ ස්වාමීන් වහන්සේ. ඒ දැනීම වෙනස් වීම තමයි ධර්මතාවය කියලා තමයි වැටහුනේ ස්වාමීන් වහන්සේ. දැනීම වෙනස් වීම. එහෙමයි. මේ සාක්ෂි දෙක දැනගන්න මුත් මේ විදිහට. දැනීමද දැන ගැනීමද? ඔව් දැනගත්තා. මගේ පැත්තෙන් නම් දැනගත්තා තමයි උනේ. ඒ වෙනස් වීම දැනගත් එක තමයි සිද්ධ වුනේ ස්වාමීන් වහන්සේ. වෙනස් වීම දැනගත් එක තමයි සිද්ධ වුනේ. එහෙමයි. මේ සාක්ෂි දෙක කියන මොනේකට? දැන් අර බා කියන එක යෙදිලා යෙදිලා ඇවිල්ලා ඊට පස්සේ ඒකත් නැතුව ගිහිල්ලා ඔය දැනෙන ස්වභාවයේ වෙනස් වෙන එක තමයි අවසානයේ මට මේ දැනුනේ ස්වාමීන් වහන්සේ. භාගයෙන් එක මොකක්ද සම්බන්ධයත් නේද? මම දැන් භාවනාවක් කරන්න ඕනේ කියන එක තමයි කමඨහන හැටියට ගත්තේ. ඒක තමයි පළවෙනි දැනගැනීම හැටියට ආවේ ස්වාමීන් වහන්සේ. ඒකම කමඨහන හැටියට ගත්තා. එතකොට ඊළඟ සියලු දැනගැනීම් වලට ඒකම තමයි යෙදී ආවේ. පැහැදිලි නැහැ කියන්නේ. භාගීනේ කාවේ ස්වාමීන් වහන්සේ කොහෙන්ද කියලානේ අහන්නේ වහන්සේ. භාගීනේ කොහොමද උත්තර આવ කියලා ඇහුවේ. දැන් කලින් ප්‍රකාශ කරේ දැන ගැනීම වෙනස් වීම තමයි අවබෝධුනේ කියලානේ. එහෙමයි. භාගීනේ කොහොමද එතනට આવ කියලා ප්‍රශ්නේ මුනේ. ඒක තමයි භාගීනේ කාවේ මේ මම භාවනාවක් කරන්න ඕනේ කියන එක තමයි කමඨහන හැටියට ගත්තේ ස්වාමීන් වහන්සේ. පළවෙනි දැන ගැනීම කමඨහන විදියට ගත්තා. එතකොට ඒක ගිටිවිලා ඉල්ල තමයි භාගීන කාවේ. ඔය ගිටිවිලා භාගීන ආපුකින් දැන් ඔය තමයි අවබෝධයට අදාළ තොරතුරක් සම්බන්ධතාව වෙන්නේ නැහැ. එතකොට අවබෝධුනා කියලා කියන්නේ වෙන එකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ සතිමත් වෙලා ඒ වේගෙන් කමඨහන යෙදිච්ච නිසා තමයි මේ ඔය අතර වෙනස් වීම දකින්නට හැකියාව ලැබුණේ. එහෙම සතිය නොයෙදිච්ච වෙලාවට තමයි අර ලොකුවට තේරෙන්නේ කියලා මට වැටහෙන්නේ. දැන්
දැන් භා කියන එක හෝ භාවනා කියන එක හෝ භාවනාවක් කරන්න ඕනේ කියන එක තැනට යනකොට සතිය ළඟ ළඟ ඉක්මන් වෙලා නැති නිසා සතිය ප්‍රමාදේ නිසා තමයි අපිට සන්තතියක් හැටියට දැනෙන්නේ කියලා මට වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආයසන ඉදිරිපත් කරන්නේ කරුණු දෙයක් විදිහටයි අවබෝධ වෙච්ච කැලල නෙමෙයි දැන් කරුණු දැන් ඉදිරිපත් කරන්නේ අවබෝධයට නොගිය එතන දිගට දිගට දැනගත් විස්තර ටික තමයි දැන් ඉදිරිපත් කරන්නේ. දෙකම ස්වාමීන් වහන්සේ. දෙකම ඉදිරිපත් උනේ නැහැ ඉදිරිපත් උනේ භාවනාවක් භාවනා කරන්න ඕනේ භාගයලනේ ඒ ටිකනේ ඒ ටිකේ ඔක්කොම තියෙන්නේ අර දෙක කොටස් දෙකම ඔය කියන භාග වෙනද දක්වා කොටස ඔය කොටස් දෙකම දිනවාද එහෙම නැත්නම් එක කොටසක් දිනන. එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළේ. ඒ මේ දැන් ධර්මතාවය දැකපු මොහොතේ සතිය ඉක්මන් වෙච්ච නිසා ඒක ධර්මතාවයක් හැටියට දැක්කා වෙනස් වීම හැටියට දැක්කා. සතිය ප්‍රමාද වෙච්ච වෙලේ ඒක සන්තතිය හැටියට දැක්කා. කියන අවස්ථා දෙකක් ගැන කියන්නේ එතකොට. එහෙමයි එහෙමයි. අවස්ථා දෙකම ගැන තමයි. අවස්ථා දෙකේ දැන් භාවනාවක් කරන්න ඕන කියන එකේ ඉඳලා බාදක්වා කොටස දින්නේ අවස්ථා දෙකමද අවස්ථා දෙකෙන් පළවෙනි අවස්ථාව විතරක්ද? භාවනාවක් කරන්න ඕනේ කියන කොටසේ සතියවත් වෙලා නැති නිසා ඒක නිකන් කරන්න තියෙන දෙයක් හැටියට තමයි වැටහුනේ. වැටහුනේ. ඊට පස්සේ ඔව් දැන් දෙවල් තමන්ට එතකොට මේක දැන ගැනීම වෙනස් වුණයි කියන අවබෝධය ආවේ ඒ කොටසේදීද දෙවෙනි කොටසේදීද? අවසාන හරියට අවස්ථා තුනකට වාගේ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක. ඔව් එතකොට දැන් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ ඒකටයි. තමන්ට අවබෝධ වෙච්ච එකට අදාළයි සාක්ෂි ඉදිරිපත් කරනවා. අවබෝධ වෙච්ච එකට අදාළ නෙවෙයි සාක්ෂි නේන කියලා දෙන්නේ ද වෙනේවනේ. අවබෝධ වුණේ ස්වාමීන් වහන්සේ ඒ සතිය ඉක්මන් වෙච්ච නිසා කියලා තමයි මම මේ කිව්වේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් එතකොට තව අවබෝධයක් ගැන දැන් කියන්නේ. يعني කලින් අවබෝධුණයි කියලා කිව්වේ දැන ගැනීම වල වෙනස් වීමක් තමයි තමන්ට අවබෝධුණේ කියලා කිව්වා. දැන් තව අවබෝධයක් තියෙනවා මේ මත සතිය කියලා එකක්. එහෙමයි. ඔය එතකොට අවබෝධ දෙකක් නේ. එහෙමයි. ඔය එතකොට අවබෝධයෙන් සතිය කියන අවබෝධය පොඩ්ඩක් පැත්තෙන් තියලා කලින් කිව්ව අවබෝධයට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන බණ ඉස්සෙල්ලා ඔය කියන්නේ වෙනස් වීමක් තමයි මෙතන තමන් අත්දැක්කේ කියන එකට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ඔය භාවනාවක් කියන කොටස් ටික නැතුව ඒක ඊටිගේදී ඒක අවබෝධුනේ නැහැ කියලා කියන්නේ. එහෙමයි. ඔතන කියන්නේ භාවනාවක් කරන්න ඕනේ කියන කොටස අසතිය කියලා ආසුඳු වර්ග කරනවා. ඊට පස්සේ සතිමත් වුණා සතිමත් වෙච්ච වෙලාවේදී අර අවබෝධයට ගියා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්නේ අවබෝධයට ගියා. තමයි උදව් වුණේ කියලා තමයි මට තේරෙන්නේ. සතිමත් වෙච්ච නිසාමයි ඒ ඉක්මනින් ඉක්මනින් සතියේ එදිච්ච නිසා තමයි මේ වෙනස් වීම කියන එක දැනුනේ. හරි ආසුඳු කියනවා බස් එකේ ගිය නිසා තමයි ටවුන් එකට ගියේ කියලා. හරිද? ඒක ආසුඳුන් අහන කොහෙද ගියේ කියලා මං ගියේ ටවුන් එකට කියලා කියනවා. එහෙමයි. ඒකෝර මම ගියේ ටවුන් එකට දැන් මේ ස්වාමීන් වහන්සේ උත්තර ප්‍රශ්නේ අහන්නේ ඒ ටවුන් එකේ සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා කියන්නේ. බස් එක ගැන සාක්ෂි නෙමෙයි. බස් එකේ සාක්ෂිය පස්සේ ඒකට උත්තර ප්‍රශ්න අහයි. එහෙමයි. ඒක ප්‍රශ්න පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. අවසන්. දැන් ඔය සතිමත් වෙච්ච වෙලේ දැනිච්ච දේනේ වහන්සේ අහන්නේ. අන්න හරි. ඒ කියන්නේ තවන්ට වෙනස් වීම අත්දැක්කයි කියන තැන අත්දැකීමයි අහන්නේ මේ සාක්කිය. එතන ඇත්තටම මේ වේගෙන් වෙනස් වෙන නිකන් කම්පන වාගේ ස්වභාවයක් ඇරෙන මුකුත් මේ තොරතුරු කියන කියන්නේ අහවල් දෙයක් තිබ්බ කියන්න බෑ. වේගෙන් වෙනස් වෙන ස්වභාවය තමයි මට දැනෙන ස්වාමීන් වහන්සේ. දැනීම් වේගෙන් වෙනස් වී යනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ තියෙන අත්දැකීම. ඒ පැහැදිලි නැгийන එක. වෙනස් වුනේ මොකද්ද කියලා නේ වහන්සේ ආන්නේ. දෙතන දැනුනේ දැනීම වේගෙන් වෙනස් වෙනවා කියති. ඔව් දැනීම වේගෙන් වෙනස් වුණායි කියලා තමයි ආයසුඳු කියන්නේ. ඒක අවබෝධුණායි කියලානේ. එහෙමයි. ඔව් ඒක අවබෝධුණායි කියන එකේ සාක්ෂියයි අහන්නේ තමයි. ඒකට අදාළ දැන් ඔය අවබෝධය ගැන තමයි කියනවා. ඒකේ ඒ වෙලාවේ අත්දැකීමයි අහන්නේ. මොකද්ද අත්දැක්කේ? අත්දැක්කේ හරි කම්පනයක් වගේ වේගෙන් නලියනවා වගේ ස්වභාවයක් තමයි දැනුනේ ඒකට. එනේ ඉතින් කියන්න මට තොරතුරු නැහැ ස්වාමීන් වහන්සේ. ඒක තමයි තියෙන තොරතුරු. වේගෙන් නලියනවා වගේ. එහෙමයි. නිකන් වේගෙන් අධි වේග කම්පනයක් වගේ තමයි කියන්න පුළුවන්. ඒතකොට ඒකෙන් තමන් කියන එතන වෙනස් වීමක් තමයි තියුනේ කියලා. එහෙමයි. ඒක තමයි අත්දැකීම අවසාන අත්දැකීම. දැක්කේ හැබැයි දැන ගැනීම තමයි වෙනසුනේ කියලා කියනවා. එහෙමයි. ඊට අමතරව තමන් තවත් තොරතුරු ප්‍රකාශ කරනවා. ඒක මොනවාද දෙනවා ප්‍රකාශ කරා.
එතන සතිය නිසා එහෙම වුණයි කියලා තමන් එතන තව මේ අවබෝධයක් ගැන ඉදිරිපත් කිරීමක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය සතිය නිසා ඔය සතිය නිසා කියලා මට හිතෙන්නේ ඒ හින්දා තමයි. මොකද? ඒ සතිමත් වෙච්ච නිසා කිය සතිය කියන එක යෙදිච්ච නිසා තමයි ඒ ස්වභාවය දැනුනේ කියලා. ඔය දන්නේ එක තමයි දැන් අහන්නේ ඒකේ අත්දැකීම එහෙනම්. ඒ කියන්නේ සතිය නිසා මේක ආවේ කලින්ද නසතියයි කියලා කියනවා. අන්නේ කියන්නේ සතිය කියලා මොකද තමයි දැන් අවබෝධුනේ කියලා යන්නේ. මොකද සතිය කියලා අවබෝධුනේ. සතිය කියන්නේ දැනෙන ස්වභාවයේ පිළිබඳ බොහොම පැහැදිලිකමක් තිබ්බා එතන. ඒක වෙනම දැක ගන්න පුළුවන් කමක් තිබ්බා හොඳට. අන්න ඒ දැක ගැනීමට හැකියවීම තමයි මම සතිය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. දැන ගැනීමට හැකියවීම තමයි සතිය කියලා කියන්නේ. එහෙමයි. බොහොම මේ ඒ බොහොම චිත්ත ඒකාග්‍රතාවයක් වගේ කියන්නේ එතන වැඩිය විකීප්ත නැහැ එතන බොහොම හොඳට ඇත්තටම ඒ සතිමත් බව තිබිලා තියෙනවා කියන එක වැටහෙනවා ස්වාමීන් වහන්සේ. මොකද සතිමත් බව තමයි එතන තිබුණේ එතන තිබුණේ වෙන දෙයක් නෙමෙයි කියලා මොකක්ද මගේ සාක්ෂිය එතකොට. ඇයි ඒකට සතිය කියලා කියන්නේ? සතිය කියන්නේ එතන මේ වෙන වෙන අරමුණු වලට එහෙට මෙහෙට යන්නේ නැතුව ඒ වෙන දේ හොඳට දකින්න හැකියාව තිබිච්ච හන්ද තමයි මම එතන සතිමත් වුණා කියලා කියන්නේ. එතන සමාධිමත් ස්වභාවයක් සතිමත් ස්වභාවයක් තිබිලා තියෙනවා. මෙතන සතිමත් ස්වභාවයක් තිබුණයි කියන එකට තමයි ආන්නේ සාගයි සතිමත් කියලා කියන්නේ ඇයි ඒක කියලා කියන. එතකොට එහෙට මෙහෙට යන්නේ නැහැ කියලා දැන් ප්‍රකාශනයක් කියුණා. එහෙමයි ඒ කියන්නේ එතන හරියටම දැක්කා කියන එක තමයි. ඒ කියන්නේ ඒ මොහොතේ මගේ ඒ දැනීම මට ආයි වෙන ඒවත් එක්ක කලවම් නොවි වෙනම දකින්න පුළුවන්. ඒ ගැන මොකුත් ප්‍රශ්න ගැටලු නැහැ විචිකිච්ඡාවක් නැහැ. එතන හරියටම මේ ස්වභාවය දැක්කා කියන තහවුරුව තියෙන හින්දායි සතිමත් වුණා කියලා මම කියන්නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවන්නේ කොහෙද නේද? ඒ දැන් ඒ ද අත්දැකීම හොඳටම එතන කොටු වෙලා තියෙනවා. ඒකට වෙන වික්ෂිප්තතා වෙන බාධා පැමිණලා නැහැ. ඒක හරියටම දැක ගන්න පුළුවන් කම තිබිලා තියෙනවා. ඒ අතරට වෙන තොරතුරු මොකවත් නැහැ ස්වාමීන් වහන්සේ. වෙනක් මානසිකාර අරවා ගිල නැහැ. ගියා නම් ඒ දැන ගැනීම විතරයි එතන තියෙන්නේ. ඒකයි මම කියන්නේ එතන සතුටුමත් වුණා කියලා. දැන ගැනීමට අතිරේක වෙන වෙන තොරතුරු වලට සම්බන්ධු වෙන්නේ නැහැ කියන එකද කියන්නේ? එහෙමයි. ඒ කියන්නේ දැනගත තොරතුරක් පිළිබඳව තමන්ට බලපෑමක් උනේ නැහැ කියලා දිදිපත් වෙන්නේ. එහෙමයි. වෙන මොනක්වත් එතන දුන්නේ අර වෙනස් වීම විතරක් හොඳට දැක ගන්න පුළුවන් වුණා සම්මානසේ. දැනීම දැන ගන්න පුළුවන්. ඒ කම්පන ස්වභාවය ඒක විතරයි ඒ වෙලේ දැනගත්තේ කියන තහවුරුව තියෙනවා. ඔය කියන අවබෝධය හරහා තමන්ට මොකද්ද අවබෝධ වුණේ කියලා දැන් අහන තව ප්‍රශ්නයක් අතිරේක ප්‍රශ්නයක්. දැන් අහන්නේ සතිය කියන එක ගැන දැන් අහන්නේ අර කලින් කිව්ව වෙනස් වීම කියන එක නෙවෙයි සත්‍ය කියන එක අවබෝධුනායි කියනවනේ. එහෙමයි. ඒ අර මොකක් තමයි අවබෝධුනේ කියලා තමයි දැන් අහන්නේ තමන්ගේ ඔය කරන උත්සාහයට අදාළව. ඒ සත්‍ය තීව්‍රව යදුනාම ස්වාමීන් වහන්සේ මේ දැනීම බොහොම පොඩි තැනටම අල්ලගන්න පුළුවන් කියන එක දැන් ඒක හොඳටම තේරෙනවා. මුලින් ඉඳලා දැන් ආපු විදිහට දැන් ඉස්සෙල්ලා දැනගත්තේ ලොකු ලොකු පරාස. ඊටවසේ එන්නේ එක බොහොම පොඩි 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 වෙලා අන්තිමටම බොහොම පුංචි කම්පණේ දක්වාම මේ දැනගන්න පුළුවන් වුණා. ඒ හින්දායි මම කියන්නේ එතන සතිමත් වුණා කියලා. ඒ සතියේ ප්‍රතිඵලය සහ සතිය කියන එක ඒ විදිහටයි මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලි නැහැ කියන එක. දැන් සතියේ ඔබ වහන්සේගේ ප්‍රශ්න ආය ඉදිරිපත් කළොත් ස්වාමීන් වහන්සේ ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරේ දැන් ඒ මත දැන් සතිය තමයි එතන සතිය තමයි තිබුණේ කියලා තමන්ට අවබෝධුනායි කියලා කියනවනේ. එහෙමයි. ඒ මත මොකද තමන්ට අවබෝධුනේ කියලා අහන්නේ නැත්නම් වෙන විදිහට කියනවනම් තමන් දැන් යම්කිසි අරමුණක් ඇතිව අරමුණක් සඳහන් මේ දැන් මහන්සි වෙන්නේ උන්දගෙන ඔය. එහෙමයි එහෙමයි. ඒ මහන්සි වෙන එකට එක පැත්තේ අර තමන්ගේ මූලික අවසාන අරමුණ පැත්තේ ඉලක්කය පැත්තෙන් බැලුවාම ඔය අවබෝධය හරහා මොකද තමන්ට අවබෝධුනේ කියලා අහන්නේ. එහෙමයි එතන මේ හැමතැනම තියෙන මේ ධර්මතාවය නේද කියලා තමයි අවබෝධ වුනේ. මේ ධර්මතාවයනේ දිලා තියෙන්නේ දැන් මුලත් තිබිලා තියෙන්නේ මේකම තමයි. මේ හැම මොහොතකම භාවනා කළත් නොකළත් කොහොමත් මේ යෙදෙන්නේ මේ වෙනස් වීමක් මෙන්න මේ ධර්මතාවය තමයි. හැබැයි අසතිය නිසා මේක අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සන්තතියට ගිහිල්ලා අර්ථවලට ගිහිල්ලා මේවට අහුවෙනවා. ඒක තමයි මේ
يعني සිද්ධ වෙන්නේ ඒකයි අසතිය නිසා අනවබෝධය නිසා සිද්ධ වෙන්නේ ඒකයි අවබෝධය වුණාම වෙන්නේ මෙහෙමයි කියන ඔන්න ඔය දෙකේ අවබෝධය ආවා ස්වාමීන් වහන්සේ. අවබෝධ වුණා මොකද වෙන්නේ එතකොට? එතකොට දැන් මේ මේ සන්තති වලට අහු වෙන්නේ නැතු වෙනවා නේ කියන්නේ අපි මේ හැමතරම තියෙන මේ එකම ධර්මතාවය නං දැන් අපිට මේ දැනගෙන මේවා පස්සේ යන්න මේ ක්‍රියාකාරකම් වලට බැහැලා ඒවා යෙදෙන්න අවශ්‍යතාවයේ අඩු වෙනවා. ඒවා පස්සේ යන්න උමනාවක් නැතු වෙනවා. ඒක තමයි ප්‍රතිපලයේ හැටියට මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒවා පස්සේ යන්න උමනාවක් නැති වෙන එක තමයි මට තේරෙන්නේ. එහෙමයි. දැන් ඔය හරහා තමන් ඉන්න ආර්ය මාර්ගයට අදාළව මොකක් තමන් දින අවබෝධය? මේ ධර්ම මාර්ගයේ ඉන්නවා කියලා නම් තේරෙනවා. ඒකේ ඉතින් කඩවීමක් කියන්න එහෙම නම් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය ධර්ම මාර්ගයේ ඉන්නවා කියන එකට මොකක් සාක්කිය? මොකක් ධර්ම මාර්ගයේ ඉන්නවා කියන්නේ? මොකක් ධර්ම මාර්ගය? දැන් කුසල මාර්ගය කියන්නේ දැන් මේ දැනගැනීමක් බාර අරගෙන ඒක යථාර්ථයක් දීලා ඒක අර්ථවත් කරගෙන ඒක ඇසුරු කරන්න ගිහිල්ලා වැටෙන අමාරුවේ ඒකේ අඩුව පැත්තකට යා ගන්න පුළුවන් මේ අවබෝධය තුලින් කියලා මට වැටහෙනවා ස්වාමීන් වහන්සේ. පැහැදිලි නැහැ විස්තරේ. දැන් අපි දැන් මේ ධර්මයේ මේ ස්වභාවය මම අත්දැක්කහම මට මේකෙන් ලැබිච්ච ප්‍රයෝජනේ ලාභේ තමයි දැන් අපි දෙයක් තියනවා කියලා හිතාගෙන ඒක පස්සේ ක්‍රියාකාරකමකට බහැලා ඒක හඹාගෙන යන්න තියෙන ඌමනාව අවම වෙන එක. ඒක අඩු පැත්තට යන්නේ. කියන්නේ දුකේ අඩු වීමක් ඇත්තටම. මොකද? දුකේ සැරිසරන වැඩපිළිවෙලේ අඩු වීමක් සිද්ධ වෙන්න මේ අවබෝධය හේතු වෙනවා කියන්නේ. මොකද ඒ වචනේ අහන්නේ මොකද කිව්ව වචනේ? ඔය වචනේ දා වචන ගොඩක් නේද? එතන අර වචන පාති කරන ත්‍ෘතියද මොකද්ද කියලා වාචි මොකද්ද වචනේ? දුකේ අඩු වීමක් අඩු පැත්තට යා ගන්න මේ අවබෝධයේ ප්‍රයෝජන වෙනවා කියලා. මොකද ඒ වචනේ අහන්නේ කියන? දුක කියන එක. හිත දුක දුක එහෙමයි දුක කියලා ඒක මේ හදලා බලලා ගන්න ඕනේ. ඒතරම් කොයි පැත්තටවත් සම්බන්ධයි ගන්න මේ ආවේ හැබැයි දුක කියන එක මොකක් සම්බන්ධ වෙනවද? දැන් ස්වාමීන් වහන්සේ මේ අපිට මේ දේවල් හම්බු වෙනවා වගේ දැනিলা ඒවා පස්සේ යනවනේ මේ දැනීම කියන එක තේරෙන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් මේක මේ දැනෙන්නේ ඔච්චර පොඩ්ඩනේ. හැබැයි ඕක එහෙම අවබෝධ නොවි අපිට තේරෙන්නේ මේ එළියේ මිනිස්සු ඉන්නවා දේවල් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා ඒවා පස්සේ මට යන්න පුළුවන් කියලා ඉතල අන්නේ වැටෙන ක්‍රියාකාරකමට දැන් අපි ඒවා පස්සේ දුවන්න හදන එකට ඒවා පස්සේ යන එක ඇකිලෙන පැත්තට එනවනේ මේ අවබෝධය තුලින්. ඔය ඇකිලෙන පැත්තට එනවනේ ඒකට සාක්ෂි දෙපක් කියන්න බෑනේ තමන්ගේ ওই භාවනා අත්දැකීමෙන් හරි එහෙම නැත්නම් වෙනත් අත්දැකීමෙන් හරි. මේ වගේ වාර ගණනක් මේ භාවනාව සිද්ධ වුණා මේ අවසානට වෙච්ච එක තමයි මම පැහැදිලි කළේ. ඔව්. ඉස්සර නම් දැන් සද්දයක් ඇහුනහම නැගිටලා යන්න හිතනවනේ බලන්න එළියට මොකද්ද දන්නේ උනේ කියලා. දැන් එහෙම යන්න හිතෙන්නේ නැහැ මේ. ඒකත් අර ජාතියෙම කන්නේ ඉතින් එතනින් එහාට නැගිටවිලා යවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වගේම දේවල් හොයන්න යන්න තියෙන ඒ ස්වභාවයම අඩු වෙලා තියෙනවා. ඒක තමයි අත්දැකීම හැටියට කියන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාවේ අතරේකෝ ඒ භාවනා වෙලාවදී නම් වෙන සද්දයක් આવත් එම් මේක බලන්න ඕනේ කියලා දෙනවා. දැන් එහෙම යවෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම යවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය උඩට ඒක භාවනාව ඉදිරිපත් කරපු කමඨහණෙන් ඒ වගේ සාක්කයක් ඉදිරිපත් කරන්න බලන්න. දැන් මුලදී අර භාවනා කරන්න ඕනේ කියන එක මට දැනුනේ මම භාවනා කරන්න ඕනේ කියනවා. හැබැයි දැන් එහාට යද්දී ආපු අවබෝධෙත් එක්ක දැන් වර්ගාන භාවනා කරනකොට භාවනා කරන්න ඕනේ කියන එකත් දැනගැනීමක් මිසක් මම කරන එකක් නෙමෙයි කියලා අවබෝධයකින් තමයි භාවනාවක් කරන්න ඕනේ කියන එකත් ඒ ආපු එකත් බාර ගන්න මේ විදිහට ස්වාමීන් වහන්සේ. තොලේ ආරා තමන් කියනවා තමන් මාර්ගය තුල ඉන්නවා කියන එක. එහෙමයි. තොර මාර්ගය කියලා මොකද්ද උදේ මාර්ගය කියන විදිහට හඳුනන්නේ තමයි ඔය මොන මාර්ගයද? මාර්ගය කියලා හඳුනන්න පුළුවන් මේ කුසල මාර්ගය තමයි. ඒ කියන්නේ අකුසල පැත්තේ මිදි මිදි මේ යන වැඩ පිළිවෙල. කුසල මාර්ගය. එහෙමයි. කුසල කියන එක අදහස් කරන්නේ මොකද්ද උදේ? මේ කුසල කියන්නේ සාමාන්‍යයෙන් මේ අපි දුක් පැත්තට නොවැටි අනිත් පැත්තට යන්නේ.
දුකෙන් අත් මිදෙන පැත්තට යන වැඩ පිළිවෙලට තමයි මං කුසල මාර්ගය කියලා හැඳින්න්නේ. දුකෙන් අත් මිදෙන යන පැත්තට යන එක ආර්ය භාෂාවෙන් පාවිච්චි කරන වචන කියන්නේ බුදු වියන් වහන්සේ දේශනා කළ වචන නේද? ඒක ආර්ය මාර්ගයම තමයි ස්වාමීන් වහන්සේ එහෙනම් කියන්නේ. ආර්ය මාර්ගය කියලා තමයි කියන්නේ. ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය කියන්නේ දැන් බුදු වියන් වහන්සේ වෙනම තවත් වචනයක් දෙනව නේද උතන්ට? මාර්ගය කියන්නේ නම මාර්ගය කියන්නේ පළවෙනි මාර්ගය නම දෙනව නේද බුදුහාමුදුරුවෝ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම කිව්වොත් ඉතින් සෝතාපන්න මාර්ගය කියලා කියන්න පුළුවන්. සෝතාපන්න මාර්ගය කියන්නේ තමයි ලැජ්ජයි. නෑ නෑ එහෙම කියන ලැජ්ජාවක් නෑ. ඉතින් මම පොදුයි අර කිව්වේ ස්වාමීන් වහන්සේ මේ හරියට සම්දිස්ථානය කියනවට පැහැදිලි නෑ. සෝතාපන්න මාර්ගය කියලා නම් කියන්න පුළුවන්. සෝතාපන්න මාර්ගයනේ සම්දිස්ථානයක් කරන්න ඕනේ නෑ. මාර්ගයනේදී ඒකනේ. එහෙමයි. එතකොට සෝතාපන්න මාර්ගය කියන එක දැන් පසුගිය උනේ. එතකොට ඒ හරහා තමන්ගේ දැන් භාවනාව කිරීමට මූලික අරමුණේ උන්නේ එකේ මූලික අරමුණ පැත්තට ඒ ඩිරෙක්ෂන් එකට තවංගො යොමු වීමක් තියෙනවා කියන ප්‍රකාශනය තමයි ඉදිරිපත් වෙන්නේ. එහෙම ඒක පැහැදිලිවම තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් වගේ භාවනා අවස්ථා කීපයක් වුණා කියලා දැන් ප්‍රකාශ වුණේ. එහෙමයි. සෑහෙන වාර ගණනක් සිද්ධ වුණා ඒ වගේ. සෑහෙන වාර ගණනක් සිද්ධ වුණා. එහෙමයි. ඒ සෑහෙන වාර ගණනක් සිද්ධ වෙච්ච ඒවා ඔක්කොම එක ආකාරයකට වගේ තියෙනේ නැත්නම් ඒ වතර වෙන මොනවාරි තවත් දෙකින් තියෙනවද? මුලදී නම් මේච්චර මේ අවබෝධයක් ආවේ නැහැ. මුලදී තේරුනේ දැන් අර භාවනා කරන්න ඕනේ කියන එක හිම මම දැන් මේ භාවනාවක් කරන්න ඕනේනේ කියන හැඟීමෙන් තමයි ගිහිල්ලා භාවනා කරන්න වාඩි වුණේ. හැබැයි දැන් භාවනාවක් කරන්න ඕනේ කියන එක මේ තවත් මානසිකාරයක් ආවා කියන එක විතරයි එන්නේ. තවත් දැන ගැනීමක් විතරයි කියලා තමයි එන්නේ ස්වාමීනි. ඒ කියන්නේ ඔක්කොර භාවනා මොකද්ද භාවනාව උතන දැන් අද්දැකීම් කර්ම කරන ඉදිරිපත් කරු භාවනාව මොකද්ද? භාවනාවක් කරන්න ඕනේ කියලා ඒ දැන ගැනීම. භාවනාවක් කරන්න ඕනේ දැන ගැනීමෙන් කරපු භාවනාව මොකද්ද? විදර්ශනාව. ඔය විදර්ශනාව මොකද්ද කරපු භාවනාව කියලා අහන්නේ? ආ මේ පරයංග භාවනාව. පරයංග භාවනාව. ඒකේ පරයංග භාවනාව පරයංග භාවනාවට යොමුුනේ නැහැ කියලාද කියන්නේ දැන ගැනීමෙන් පමණක් ගියා කියලාද කියන්නේ? ඔව් දැන ගැනීම පරයංග භාවනාව කියන ක්‍රියාවලියට ගියේ නැහැ කියලාද කියන්නේ? එහෙමයි පළවෙනි දැන ගැනීම හැටියට අරන් ඒක කර්මතහන හැටියට පාවිච්චි කරලා ඒ වෙන සියල්ලම ඒ දැන ගැනීම ටිකක් හැටියට තමයි මට දැනුනේ ස්වාමීන් වහන්සේ. මොනව පරයංග භාවනාවකුත් කරුණා. එහෙමයි ඉතින් දැන් ඔබ වහන්සේ ඇහුවා හන්ද තමයි කිව්වේ මේ පරයංග භාවනාවක් කියලා තමයි ටීකට හඳුන්වන්න පුළුවන්. ඔය යහුවන්ද කියන්නේ ඉතින් කෙරිච්චේ නෑ කියන්නේ නේද? ඇහුවේ නෑ ඇහුවේ නැතුණත් ඉතින් එහෙමයි. කෙරිච්චේ කියන්නේ කියන්නේ දැන් එතකොට? එහෙමයි එහෙමයි. එතකොට පරයංග භාවනාව කරන ඕනේ කියන ඒ වැඩ පිළිවෙල සිද්ධ වුණාද සිදුුනේ නැද්ද? ආ එහෙම සිද්ධ වෙලා තියෙනවා සයන්. සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි. නමුත් දැන් තමන්ගේ ප්‍රකාශනය තුල තියෙන්නේ එහෙම වැඩ පිළිවෙලට යන්නේ නැහැ මේක දැන ගැනීමක් පමණයි කියලා දැනගෙන ගියා කියන තමයි ප්‍රකාශන ඉදිරිපත් වුණේ. එයාම වහන්සේ ඇහුවහන්ද කිව්වේ නැත්තම් දැන් හිටගෙන ඉන්න වෙලාවටත් ඔය වැඩේම වෙනවා විදින වෙලාවටත් ඕකම වෙනවා පින්නපාතේ වදින වෙලාවටත් ඕකම වෙනවා පින්නපාතේ වන්දන වෙලාවටත් ඔය වැඩේම වෙනවා. ඒ වෙලේ ඇහුවහන්ද කිව්වේ අවසානෙට වෙච්ච භාවනාවට නමක් දෙනවා නම් පරියංක භාවනාව කියලා කියන්න පුළුවන්. නමක් දෙනවා පරියංක භාවනාව කියලා කියනකොට පරියංක භාවනාවේ ක්‍රියාපිළිවෙලට යවුනද යවුනේ නැද්ද එතකොට? එතන ඉතින් ක්‍රියාපිළිවෙලක් ගියා කියලා දැනීමක් තිබුණේ නැහැ. S2 වී වෙච්ච විත්තිය තමයි දැන් මේ ඊට අමතරව තේරෙන්නේ. ඊගෙන කමඨාණේ කියුනේ S2 වී වුණා කියන එක විතරයි ඊට අමතරව. එහෙමයි ඊටහා ක්‍රියාකාරකම් වලට ඉතින් ගියේ නැහැ මොකද මේ වාඩි වුණා රෝ මේව ඒව මුකුත් මේ දැනගැනීමට ගියේ නැහැ කියලා කියන්නේ. නැසන වාඩි වෙලා හිටියේ වෙලේ දානේ වන්දල හිල වාඩිලා ඉන්නේලේ තමයි ඔය අදහස ආවේ මේ මානසිකාරය ආවේ භාවනාවක් කරන්න ඕනේ කියලා. එතකොට වාඩිලා හිටියේ වාඩියලා හිටියේ ඒකට වාඩියලා භාවනා ඉරියව්වෙන්ද එහෙම නැත්නම් වෙනත් ඉරියව්වෙන්ද නෑ නිකන් සාමාන්‍ය විදිහට ඒක භාවනාව සිද්ධ වුණේ සාමාන්‍ය විදිහට භාවනා ඉරියව්වෙද නෑ ඒ හිටපු විදිහටම හිටපු විදිහටමයි එහෙනම් භාවනාවට කියලා වෙනම කකුල් පිට කකුල දියාගෙන අත පිට අත තියාගෙන එහෙම කෙරෙන්නේ නෑ නෑ මොකුත් නැහැ ඒක කෙරෙන්නේ නෑ එහෙම එහෙම දැන ගැනීමක් නෑ මොකක්වත් එහෙම ක්‍රියාකාරකමක් වෙලා නෑ එහෙම ක්‍රියාකාරකම වෙලා නෑ 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 අත පිට අත තියා ගන්නවා කකුල් තමා ගන්නවා මොකුත් නෑ හිටපු විදියටම S2 වී වෙච්ච එක විතරයි දැනෙන්න තේරෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි අනිත් අවස්ථාව සිද්ධවන්නේ. ඒ කියන්නේ ඒ වෙලාව හිටගෙන ඉන්නවා හිටගෙන දැනම භාවනා ওই විදියට කරනවා.
එහෙමයි සාමිනාට. ඇටි ඇවිදිනවා නම් ඇවිදින එකක් දැනෙනවා. ඒ අතරට කමටහනක් තියෙනවා. එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඔය දැන් ඔය කියන ප්‍රකාශනයේ හරහා මොකක් තමයි අවබෝධ වෙන්නේ? ඔය දැන් දැන් ඉදිරිපත් කරපු ප්‍රකාශනයේ හරහා. ඒ කියන්නේ අවතන කාර්යකුත් වෙලා තියෙනවනේ තමන් කියන විදිහට. කාර්යකුත් වෙලා තියෙන නමුත් තමන්ගේ දැනෙනපත් වෙලා තියෙන තෝරස විදිහට තමයි ඉදිරිපත් කරන්නේ ඔය ටික විතරයි. අන්නේ අන්නේ කියන ප්‍රකාශනයේ හරහා මොකක් තමයි අවබෝධ වෙලා තියෙන්නේ? එතන ඉතින් ඒ ඉතුරු වෙච්ච ඒවා පිළිබඳව එහෙම අවධානය ගිහිල්ලා ඒක වැඩක් හැටියට බාරගෙන කිරිලා නැහැ ස්වාමීන් වහන්සේ. අවධානය ගිහිල්ලා වැඩක් හැටියට බාරගෙන තිබුණා නැහැ. එහෙමයි. ක්‍රියා වැඩ පිළිවෙලකට ගියේ නැහැ වාගේ තමයි වැටහෙන්නේ නේද? දැන් ඒතකොට ඔය කියන අත්දැකීම හරහා තමන්ට මොකද ලැබෙන පාඩම? තමන්ට ගන්න තියෙන ඕකෙන් ගන්න පාඩම මොකක්ද? මට දැන් තේරෙන්නේ පාඩමක් හැටියට ගන්න තියෙන සංවිධානස මේ හැමතැනම එකම දේ තමයි සිද්ධ වෙන්නේ කියන අවබෝධය තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් මේ අනික් වෙලාවටයි භාවනා කරන වෙලාවකුයි අනබන වෙලාවයි අනේන වෙලාවයි කියලා අමුතුවෙන් බෙදා ගන්න දෙයක් නෑ වාගේ ඔක්කොම එකම විදිහ දැන ගැනීම ටිකක් තමයි වෙන්නේ. දැන ගැනීම සියුම් වෙනවා. ඒක තව ටිකක් එකතු වෙනවා සතිය ප්‍රමාවෙන්. ඔය ඔය ටික තමයි අවබෝධයේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේකට මේ පාඩම හැටියට ගන්න තියෙන්නේ මේවා එක කොටම මේ යන්න හොයන්න කරන්න එහෙම අවශ්‍ය නැහැ කියන එක වාගේ තමයි ඉතින් පාඩම හැටියට මට ඇවිල්ලා තියෙන්නේ. තමන්ට ගන්න තියෙන පාඩම මොකද කියලා අහන්නේ දැන්. ඔය ඉස්සරහට යන දැන් තමන්ගේ අවර අරමුණේ මූලික අරමුණේ අවසානේ දක්වා ගියා කියලාද කියන්නේ? එහෙම නැත්නම් අවසානේ කරා යාමට අවශ්‍ය මාර්ගය පිළිපෙළෙමින් තියනවා කියලා තමයි අවබෝධය තියෙන්නේ. මාර්ගය පිළිපෙළෙමින් තියනවා කියන අවබෝධය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මාර්ගය තව ඉස්සරහට යන්න තියෙනවනේ එතකොට. එහෙමයි. ඔය ඒ සඳහා මොකද ගන්න තියෙන පාඩම කියලා අහන්නේ දැන්. මේ තවත් මේ සතිමත් වෙලා හරියටම මේ ධර්මතාවය අවබෝධ කරගati යුතුයි කියන එක තමයි මේ වැටහෙන්නේ සාමාන්‍යයෙන්. අවබෝධය තහවුරු කරගati යුතුයි. ඔය සතිමත් වෙලා ධර්මතාවය අවබෝධ කරගන්න මොකද තමයි කළ යුත්තේ? මේ ආකාරයට මේ භාවනාව දිගටම ආකාරයෙන් භාවනා කරන්න තමයි කියලා තමයි තමන්ට තේරෙන්නේ. එහෙමයි. භාවනාව කියන්නේ ඒකට මේ වෙනම කාලයක් වෙලාවක් වෙන් කරගන්න නැතුව හැම මොහොතකම මේ විදිහට මේ දිගටම මේ වැඩි කරගෙන ගියොතින් හැම මොහොතකම එතකොට අර සතියේ දෙනවනේ. එතකොට හැම මේක ළඟ ළඟ අවබෝධ වෙලා ධර්මතාවය තව එහාට වැටෙහි කියන අවබෝධය තමයි තියෙන්නේ. එතකොට ඔයිට අමතරව දැන් ඔය තමන් දැන් වෙනෝර ධර්ම ශ්‍රවණය කළා දිනවනේ විද ප්‍රතිකඩ වලින්. ඒ ප්‍රතිකඩ වලින් ධර්ම ශ්‍රවණය කළා ස්වාමීන් වහන්සේ. මොකද? ධර්ම ශ්‍රවණයත් කළා ස්වාමීන් වහන්සේ. ඔව් ඒ විද ප්‍රතිකඩ වලින් ධර්ම ශ්‍රවණය කළා දිනවනේ දැන් වෙනෝර සත්‍ය බෝධිපාය ධර්මතා එක එක කියන නුගුත් ධර්ම කරුණු ප්‍රති වලින් ධර්ම ශ්‍රවණය කළා දිනවනේ. එහෙමයි. ඒ හරහා දැන් ඔය අත්දැකීමෙන් අවබෝධයෙන් ඒ ප්‍රති වලින් මුකුත් ඉදිරිපත් කිරීමක් නැහැ. තවම මාර්ගයට තමන් වැටලා ඉන්න මාර්ගය තුල තමයි මේක වෙන්නේ කියන අවබෝධය තමන්ට තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ වැඩේම තවදුරටත් කරගෙන හිටියොත් එහෙම හරි කියන අවබෝධයක් තමත විශ්වාසිකුත් තමන්ට තියෙනවා. එහෙමයි දැන් තව මේක දැන් තාම අත්දැකීම ඇත්තට ප්‍රබල නැහෙනේ. ඒ නිසා මේක තවදුරටත් දිගට දිගට යෙදුනොතින් මේකේ තහවුරු හොඳටයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒ දිනුවෙන් තාවර හොඳටයි කියලා හිතනවා. එහෙමයි. ඔය ඉතින් එහෙමනම් ඒ විදිහට කරගෙන යන්න කියලා තමයි කියන්නේ තියෙනවා. ඒ ඉදිරිපත් කිරීමේ අවබෝධ මට්ටම් නම් ගොඩක් තියෙනවා. අවබෝධ මට්ටම් පිළිබඳ ඉදිරිපත් වීමක් නැහැ. ආයසුන්ගේ තියෙන කලින් තිබුණු தத்துவය තමයි තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ මේ අවබෝධය ඉතාමත් ඉස්සරහින් තියෙනවා. අත්දැකීම තමයි තාමත් පස්සෙන් තියෙන්නේ. කලින්ම තිබුණාට වඩා ඒ දෙකේ පරතරය යම් කිසි ප්‍රමාණයකට පුඩි කැටීමක් වෙලා තියෙනවා කියලා පුළුවන්. නමුත් ඒක තමන්ට පීල්ලේ සම මට්ටමට ගේන්න නම් බෑ. ඉතින් සම මට්ටමට ගේන්න ආත් වෙන්න ඕන. මේ නමුත් ඒක ආසන්න මට්ටමට වාහනේ ධාවනය කරන්න පුළුවන් ආසන්න මට්ටමට ගේම්මට එන්න තරම් තවම මේ පරතරේ පටු වෙලා නැහැ කියන එක තමයි කියන්න දෙන්නේ. එහෙමයි. අවබෝධය ගැන ගොඩාක් කතා වෙනවා. ගොඩාක් විස්තර දිනවා. එතකොට මානසිකාරයට යනවා අපෝයස්. ඒක වෙන්නේ. දැන් ඕක භාවනා වේලාවේදී ඔය අතරතුර ඒ ඔකේ ඔය සිදුවන දේ පිළිබඳව මෙතන සතිය තමයි මේ තියන්නේ. අර මේ කියන ඒවා ඒ භාවනාව ඇතුළතුළම
මනසිකාරයට යම සිද්ධ වුණාද සිද්ධ කි බව සිද්ධ වෙච්ච බවට තමන් තොරතුරු තියනවා. එහෙමනම් අහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ දැන් දැන් අර වෙච්ච දෙයට අනුව හිතලා බලලා තමයි මේ මොහොතේ මේ කිව්වේ. මේ මෙහෙම මෙහෙම වෙන්නේ නැති කියලා. ඔව්. ඉවලිනම් අර ඒ දකින්න දෙයට උනන්දු වුණා මිසක් මේ ඒක ඇසේ මානසිකාර ගියවක් තොරතුරු නැහැ ස්වාමීන් වහන්සේ. දැන් නික තමයි මට නොදැනී ගියාද කියලා කියන්නත් බැහැ මොකද. ඒක තමයි ආයසුන් දැන් මේ අවස්ථා දෙකේම අධ්‍යක්ෂකෙම ඉදිරිපත් වුණේ නැහැ. අනේ අධ්‍යක්ෂකම තමයි ඔය දැන් ඔය ප්‍රකාශ කරන්නේ දැන් කියන්නේ මේ වෙලාවේ හිතලා බලලා කිව්වයි කියලා. මේ වෙලාවේ හිතලා බලන්න ආයසුන් හිතලා බලන්නේ ආයසුන් තුන් ඉස්කෝලේ යන කාලේ එකක් නෙමෙයිනේ. එහෙම නැත්නම් ආයසුන් තුන් වෙන රස්සාවකට ගිය එකක් නෙමෙයිනේ හිතලා බලන්නේ. ඔය භාවනාවනේ හිතලා බලන්නේ. එහෙමයි. ඒවල සිද්ධ වෙච්ච දේවල් ගැන අන්නේ වෙච්චේ සිද්ධ වෙච්ච දේ කියලා බලලා තමයි මේ තොරතුරු කිව්වේ. එහෙනම් මේ තොරතුරු ඉදිරිපත් වෙනවා නම් එතකොට එතන අත්දැකීම දැන් රූපයක් මවාගන්න මේ විස්තර කරන්න එතකොට. අන්නේ මවාගන්න රූපේ අවස්ථාවේදී කොටු කරගන්න එපා. දැන් කලින් දවස් තාවසින් උපදෙස් දීලා තියෙකොට. එහෙමයි. අන්නේ මේ රූපේ දැන් මේ වෙලාවේ රූපයක් මැවෙනවනේ මේ සතිය කියනකොට මොකද සතිය කියලා අත්දැකිනකොට රූපයක් මැවිලානේ විස්තර කරන්න පටන් ගන්න. සතියේට රූපයක් මැවෙන්නේ ස්වාමීන් වහන්සේ සතිමත් වෙලා ඒ දැක්ක යමක් කියලා එකකට රූපයක් මැවෙනවා. ඒක තමයි සතිමත් වෙලා යන්නේ දැක්ක එකකට තමයි රූපය මැවෙන්නේ. ඒකට ඒ සතිය කියන එකට මැවෙන එක ඒක තමයි අත්දකින්න ඕන. අන්න ඒක තමයි අත්දැකීම තවම සෑහෙන පිටපස්සෙන් තියෙන කියන එක. ඔතන ඒක වරදක් කියන එක නෙමෙයි. ඒක නමුත් ඉතින් ඒක තව තව කුටු කරගත්තොත් තමයි අපිට ඉක්මනට අපිට ධර්මාවබෝධයට ගිහිල්ලා අපි ඔය ඕකප්පන සද්ධාව පිහිටව ගන්න පුළුවන්. ඕකප්පන සද්ධාවට හදාගන්න මේ උත්සාහ කරන්නේ. එහෙමයි. ඒකෝ අන්නේ එකට අපිට ඒ තොරතුර ගන්න තව වේගයෙන් එතන එතන තියෙන ඔය දැන් මානසිකාරය එතන නැති කියන එක තමයි ආසුදුන් කියන්නේ. මොකද අත්දැකේ නැහැ කියන එක. දැන් භාවනාවෙන් පස්සේ ඕක නැවත නැවත මානසිකාරයටපත් වීම ඒක අහු වෙනවද? ඒක අහු වෙන්නේ නැද්ද? එහෙමනම් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අහු වෙනවා. ඉවරෙච්ච ගා මොකක්ද උනේ කියලා හොයන්න යන එක තියෙනවා. ඒ වෙලාවටත් මම කරන්නේ අරකම තමයි ආයි කමටහනක් ඇටියට අරකමක් හරි අරගෙන ඒ දාලා ඒක මෙව කරන එක තමයි කරන්නේ. ඒක කමටහන එක තමයි කරන්නේ. කමටහනක් ඇටියට මොකක් හරි ගන්නවා කියන්නේ මොකක්ද ඒලා? ඒ වෙලාවටත් ආපහු භාවනා කරන්න ඕනේ. හරි ඒ වගේ ඒ වෙලෙට එන එකක් ගායේ දැන් ගොඩක් වෙලාවට එන්නේ ඒක තමයි. හැම මගේ සීලය හරි එහෙම නැත්නම් අර ධානා ස්වභාවයට යන එක ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ සමහරවිට. කියන්නේ අරක භාවනාව ගැන කල්පනාවට වැටුණාට පස්සේ තමන් ධ්‍යාන ස්වභාවය වගේ එකට යවෙනවා. එහෙමද කියන්නේ? වැටෙන්න යනවා කියලා අහු වුණාම දැන් මේ භාවනාව කරා දැන් මොකද වුනේ කියලා හොයන්න යනකොට කරන ප්‍රතිකර්මය ඒක තමයි. අර ප්‍රතිකර්මයක් කරනවා. එහෙමයි. ඒතකොට ඉතින් ධ්‍යාන ස්වභාවයට යනවා කියලා කියන්නේ මොකක්ද? දැන් බොහෝ වෙලාවට වෙන්නේ කමටහන කියන එක දැන් අනික් කියලාට ගත්තාම වෙන්නේ ධානා වාගේ ස්වභාවයකට යන එක තමයි සන්න. දැන් මුතු ඔය ඉදිරිපත් කරමු කවණහන තුලෙම ධානා ස්වභාවයක් තිබුණේ නැහැ. ඒ ආගිස්ස හරිය එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. තිබුණා කියුන්නේ නැහැ මෙතෙක් කියලා. දැන් නේ කියන්නේ සතිමත් වුණා කියලා කියන්නේ. සතිමත් වුණා කියන්නේ ධානය කියලාද කිව්වේ? සතිමත් වුණා කියන්නේ මොකද්ද කියලා? සතිමත් වුණේ මොකද්ද කියලා ප්‍රශ්න උත්තරව නේද? අසරයි එහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සතිමත් වුණේ කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න උත්තරව නේද? එහෙමයි උත්තරාවේ නෑනේ දැන් තමයි ධ්‍යාන ගැන කියන්නේ. ඊට පස්සෙත් ඇහුවා දැන් ස්වාමීන් වහන්සේ දැන් තව අතිරේක බණ අහලා තියෙනවා නේද? අරම මේ පැත්තේ මොන හරි අවබෝධයක් එහෙමත් නැහැ කියලා කිව්වා. බණ නම් අහනවා කියලා කිව්වා. ඒ ස්වභාවය ස්වාමීන් වහන්සේ නිතරම වාගේ තියෙනවා. දැන් ඔය ඒ ස්වභාවය නිතරම වාගේ තිබුණා නෑ. ඒක තමයි තේරුම් ගන්න අපි අහලා තියෙන බණ වල අසුන්ලා අනිත්‍යයට වඩා භික්ෂුන් වහන්සේලා විදියට බණ අහිලා දිනවා අනිත්‍යයට වඩා ගිහයට වඩා. ඒකට ඒ බණ වලින් ඔය සාමාන්‍ය මේ ධර්මයට අනුගත නොවි මීට පෙර තමන් කරපු වැඩවලදීත් ඔය බණ අහිලා දිනවනේ අපි මේව කියලා ඉල්ල. ඒකට ඒවා තමන්ගේ ළඟ ඒතරතුරු තියෙනවනේ ඉදිරිපත් වෙන්න එපා. ඒක අත්දැකීමනේ අපිට අවශ්‍ය වෙන්නේ. තමන්ට තමන්ගේ සාහිතිය තියෙනවා. මට මේ ධ්‍යානට යන්න පුළුවන්. ධ්‍යානට ගියන් පස්සේ මේ ස්වභාවය. එතකොට මෙතනම දැන් කාමාවචර නෙමෙයි රූපාවචර කියන එක. ඒ අවබෝධිනේ ආසුනේ. ඒකනේ අපිට ඡන්දය හදාගන්න එපායි. දැන් උතනට ඉන්න. උතනම ඉන්න ඡන්දය හදාගන්න. එතනට ගිහිල්ලා ඒකට තහවුරු ගන්න එපායි. නැත්නම් අපිට නොකරත් හරියන්නේ නැහැ ආසුන්. මොන තරම් කෑවත් වැඩක් උන්නේ නැහැ. බඩබිරු නැත්නම් ඉතින් කෑවේ නැහැ කියලා තමයි අඬන ඉන්නේ ඊට පස්සේ. නොකෑවට කමක් නැහැ. කන්න පටන් ගන්න උරත් බඩබිරු නම්
කෑමක පැත්තෙන් කියලා තමයි අඬන්න තින්න පුළුවන් නේද? ඒක සාමාන්‍ය විදිහට බලුත් එමයිනේ. ඒ නිසා එතන ඒ අපි කරන කාර්යයේ ප්‍රතිඵලෙ භුක්ති විඳින්නိපායි හැමතැනකම ප්‍රතිඵලෙ භුක්ති විඳින්නේ මොකද? රහතුන් වහන්සේලා නෙමෙයිනේ භාවනා කරන්න පටන් ගන්නෙ, රහත් වෙන්නනේ භාවනා කරන්නේ. එහෙමයි. දින භාවනා කරන රහත් වෙනකම්ම අන්ධ පුතක් ජන මට්ටමේනේ ඒක බුදු දහම අපි පැහැදිලි දේශනා කරනවානේ. අන්ධ පුතක් ජන මට්ටමේ අනාගාමීච්ච කෙනාත්. එතකොට මේ පුතක් ජන මට්ටමේ අනාගාමීච්ච මට්ටමේ නෝට අන්ධගින වචන ටිකක් කැපෙනවා. නමුත් පුතක් ජනයි. පුතක් ජන නැත්ේ රහතුන් වහන්සේ පමණයි. එතකොට අපි එතකම්ම මේකෙන් තියෙන ප්‍රයෝජනේ බලාගෙන ඉගෙන අපිට එතන තියෙන නිර්ආමිස සුඛයක් බුදු දහම දේශනා කරන අපිට නිර්ආමිස සුඛය අත්විඳින්න ඕනේ. නිර්ආමිස සුඛය අත්විඳාම නිරාමිස සුඛය තුල ඉන්න ආමිස සුඛය අපි අත්තරිනවා. යාමිස සුඛය අත්තරින්න ඒකට නිරාමිස සුඛයක් විඳින්න ඕන. ඒක ඔය සලායතන විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කැලේ වල කල්ලා පෙන්නන්නේ පැහැදිලි ලස්සනට අපිට කොටස් 36කට. ඒ නිසා මජ්ක්‍ධිම නිකාය සලායතන විභංග සූත්‍රය අහුවන ඔය තොරතුරු ලස්සන විස්තර කරනවා. ඒක නිසා තේරුම් ගන්න අපි දැන් ඔය යන මාර්ගය තුල ගිහිලා තියෙනවා. දැන් තමයි ඒ තොරතුරු ඉදිරිපත් වෙන්නේ. ඒතර කොහොම හරි දැන් ඔය කියන ප්‍රකාශනය හරහා සුන්දර ඒක පැහැදිලි. ඒ කියන්නේ තමන් එතකොට භාවනාවෙන් පස්සේ භාවනාව ගැන නැවත විමසා බලනකොට තමන් අර ස්වરૂපයට අර අත්දැකීමට නැවත භාජන වෙනවා ඒක. එහෙමයි. ඒක ඒ වෙලෙත් අනික් කියන්නේ භාවනා නිතර තවසේ භාවනාවක් ඒ වගේ ස්වභාවයේ තමයි සමින්නන්සේ භාවනා විලාවේ තිබුණු සරු දැන් ආයතන කිව්වචනින් ගමන ධාන මට්ටමක් ඒ ධාන ස්වභාවයට අතඳිපත් වෙනවා. එහෙමයි. ඔය එතකොට ඒ අර ආයතනුන් සිද්ධ වෙලා තියෙන්නේ එතන ඒ දැන ගැනීමෙන් ඉවත් වීමක්ද නැත්නම් දැන ගැනීම බාහිර අරගෙන ඒක ඇතුළට යාමද සිද්ධ වෙලා තියෙන්නේ? කොහොම හරි දැන් මහා ඕලාරික දැන ගැනීම වලට යන්න යනකොට විසඳුම හැටියට වෙන්නේ ඕක තමයි. ගොඩක් ඒක හරි ඒක තමයි වෙන්නේ. දැන් අහන්නේ වෙච්ච එකෙන් වෙලා තියෙන්නේ දැන ගැනීමෙන් ඉවත් වෙලා තමන් ඒකෙන් බැහැර වෙලාද එහෙම නැත්නම් ඒ දැන ගැනීම ඒකේ කොටසක් විදිහට බාහිර අරගෙන ඒක තුලට බැසගෙනද? කොයික කොටසක් හැටියටද ස්වාමීන් වහන්සේ? මොකද ඒකේ කොටසක් හැටියට කිව්වේ මට. ඒ කොටසක් කියන්නේ භාවනාවේ වෙච්ච තැනට ගියයි කියලා කියන්නේ ආසුන් දැන්. භාවනාවේ අත්දැකින ස්වરૂපෙට ගියා කියලා කියන්නේ. භාවනාවේ වෙච්ච තැනට ගියා කියලා තොරතුරු නෙමෙයි ස්වාමීන් වහන්සේ. දැන් භාවනාවේදී ධානවලට යන එක හැබෑව. හැබැයි ඒ යන ධාන ස්වභාවයයි දැන් සාමාන්‍ය වෙලාවට හැම වෙලේම ඒ ස්වභාවයටම යන්නේ. ස්වභාවයේ නොගියට ආසන ස්වභාවය කියලා කියන්නේ යම් කිසි ආකාරයක් අපි මවාගත්තු ගමන් ස්වභාවයක් කියලා කියන්නේ. වැස්සේ ස්වභාවයේ ගුවත් ආසන එක අවුවේ ස්වභාවය නෙමෙයිනේ. එහෙමයි. එහෙමනේ ස්වභාවයක් වෙන්නේ එතකොට. එහෙමයි. ධ්‍යාන ස්වභාවයේ ගුවා නම් ඒක එතකොට ඒ පැත්තනේ යන්නේ එතකොට ඒ ඩිරෙක්ෂන් එකේනේ. එහෙමයි. එතකොට දැන් විලා තියෙන එක දැන් කමඨාන සුද්ධ කරන්න අවශ්‍යද එහෙම නැත්නම් කමඨාන සාතිකයක් කරගෙන රහත් වෙනවා කියලා බෝඩ් එකක් ගහගෙන දවසේ නෑ සුද්ධ කරගන්න තමයි ඕනේ. සුද්ධ කරන්නයි සුද්ධ කරගන්න. සුද්ධ කරන්න තමන් එක පිළිගන්න ඕන. ඉන්න ඕනේ නැහැ. තවන්ට ඒක තේරෙන්න ඕන. සුද්ධදයක තේරෙන්න ඕන. ඒතකොට ගිහිලා තියෙන්නේ එතකොට ඒ ආව භාවනාව ගැන කල්පනා කරනවායි කියලා දැනගත්තාම එතකොට අපි භාවනාවේ එන්නව ධානය මට්ටම නැවතපත් වෙනවා කියන එකෙන් මොකද්ද අපි කියන්නේ එතකොට? බඩගිනි කියලා දැනගත්තාම කෑවොත් තමයි බඩ ගින්න නැති වෙන්නේ කියන එකට ක්‍රියාත්මක ගුණ වගේ ගන්න මේ දතනත් වෙන්නේ එතකොට. එහෙම තමයි සාමාන්‍යයෙන්. අන්න ඒකනේ දැන් අසිම ඒක තේරුම් ගන්නවා. ඒක තමයි ඒ ඔය හංගන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ හංගන්නේ. හංගන එක තමයි ඉතින් අවිද්‍යාවෙන් කරන දේ. ඒක ආසුන හිතල මතල කරන එක නෙමෙයි. මොකද අනාගාමි මාර්ගය ඉන්න නැත්නම් හැංගිලා හංගනවා. බොහොම අමාරු ඉදිරිපත් කරන්නේ. දැන් නෑ ඒගොල්ලෝ දන්නවා ඉදිරිපත් කරන්න ඕන කියලා ඔයගල්. අන්න එතකොට තේරුම් ගන්න ආසුන අපි එතෙන්දී තමයි අර කමඨාණකින් ඒක ඉවත් කළ යුත්තේ. ඒ කියන්නේ භාවනාවෙන් පස්සේ කල්පනාවට වැටුණොතින් භාවනාව ගැන කල්පනා කරන්නයි දැන් යන්නේ කියලා. එතකොට අපි ඉඳ දෙන්න නරකයි යාට මේ මම දැන් භාවනාව ගැන කල්පනා කරනවා කියන ක්‍රියාවලිය. එතකොට නායතු අපි නොදෙනවත්ව ඇතුලේ හැදෙන්නේ නිත්‍ය සංඥාවනේ. එහෙමයි. භාවනාව කියලා වෙච්ච එකක් තියෙනවා දැන් ඒ ගැන කල්පනා කරනවා. එතකොට අපි ආයෙත් මෙතෙක් කල් කිව්වා වගේ මතකයක් ආව කියලා නේද එතකොට කියන්නේ.
මට සිහිපත් වුණා කියලා කියන්නේ නැහැ නේද? මට භාවනා සිහිපත් වුණා. ඒතකොට අර සිහිය කියන එකයි සිතුවිලි කියන ටිකයි අපි ආපහු ගොඩ ගහනවානේ අපි. ඉතින් තමයි අවිද්‍යාවට පැවරලා තියෙන කාර්යභාරය ඔන්නෝක අපිට ওই විදිහට මවල පෙන්නන්නේ. තියායේදී මවල පෙන්නනවා. අපි ඒක කරන එකකින් වරදක් නෙමෙයි කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒතකොට එතනදී ඉවත් වීම කරන්න ඕන. එතනින් වෙන තමන් වෙන මොකක් හෝ දෙයකට එතනින් අනුගත වීමකට ඉවත් වීමක් කරගන්න ඕනේ. ඒතකොට ඒ පැත්තට යන්නේ නැතුව ඒතකොට ඊයේ සම්බන්ධතාවයක් ගොඩ නැගීමකට අදාළ තොරතුරු මේක ආසුන් තේරෙන්නේ නැතිව තියෙන්නේ කියන එක. තේරෙනවද කියන එක? එහෙමයි සවිනාසර් වේ. ඒ වෙන මොන ආකාරයේ එකකටද යන්න ඕනේ කියන එක පැහැදිලි නැහැ. ඒ යන්න ඕන කියන එක ආසුන්ද එතකොට දැන් කිව්වේ අපෝ භාවනා කොට වටනවා කියලා දැන් ආසුන්ුන් ඒලා කියුණානේ. ඒ වෙලාවේ භාවනාවක් කරන්න ඕන කියන කමඩන අහනකොට ආසුන්දට ආයේ තේරෙවි. ආසුන්ුන් අහුවෙන් පස්සේ එතන උත්තරේ දුන්නේ මොකක්ද ඒලාට කරන්න කියලා. එතකොට ඒ වගේ භාවනාවක් කරන්න ඕන කියන එතන දැනගැනීමක් අරගෙන ඒකට යනවා කියලා ප්‍රකාශනයක් කියුණා. එහෙමයි එහෙමයි. අන්න එතකොට ඒ වගේ අතිරේක තැනකට එතන ඉවත් වෙන්න ඕන අපෝ. එහෙමයි. තොරේක අර භාවනාවේ කොටස නෙමෙයි අලුත් භාවනාවක් ඒක පටන් ගන්නේ. ඒතකොට හැම චිත්තක්ෂණයක්ම ආධුනික වෙන්න කියලා තියෙන්නේ. එහෙමයි එහෙමයි. අන්නේ ආධුනික වීමටයි උපක්‍රමයක් දාගන්න ඕනේ. එහෙමයි එහෙමයි. ඒකට මොකද්ද කරන්න කියලා කියන්නේ? මොකද්ද කරන්න කියලා කිව්වොත් ඒක ආයසුන්දර කල්පනා කරලා ඒකට අනුගත වෙන්න හදනවා. එතකොට වැඩි කෙරෙන්නේ නැහැ. එතකොට ආපෝ වෙන්නේ අර වැඩිමයි. එහෙමයි. තමන් උපක්‍රමයක් දාගන්න ඕනේ එතනට. එහෙමයි එහෙමයි. එතන ආයි නිත්‍ය සංඥාවක් පනව ගන්නෝනේ මේකටමයි යන්න ඕනේ කියලා. අන්න හරියි. එතකොට ඊක බලබල ඉඳලා ආපෝ යා භාවනාවේ ආයි අරගෙන පෙන්නනවා. එතකොට දැන් අපි ආයි නිත්‍ය සංඥාව දලා එතකොට ওই භාවනා අධ්‍යක්ීමේ දැන් තියෙන ප්‍රයෝජනේ නැතු වෙනවා. තව ටික දවස භාවනා වුණාම ආයි ඇතුලේ වෙන කුණු ගොඩක් තියෙනවා. එහෙමයි. කලින් කුණු ගොඩ අයින් කරා කුණු ගොඩ අයින් කරලා දාපු ටික දැන් කුණු වෙලා. ඒ කියන්නේ ඔය දැන් අර වල්නාස ගන්න වගේ තමයි. එහෙමයි. වල්නාස ගැහුවම හැම වෙලෙම වෙනස් වෙන්න ඕනේ කියන්නේ. අන්න හරි. වල්නාස ගැහුවම තිබෙන වල් ටික මැරිලා යනවා. හැබැයි ඒ වල්නාසක වලින් තව වල් జాතියක් වෙනම හැදෙනා ඊට පස්සේ. එහෙමයි. ඒක දන්න ඕනේ කියන්නේ. ඒ නිසා අන්නේ වගේ. ඒ නිසා අපි ඒකත් ඉවත් කරන්න ඕනේ. යෝග ගැඹුරෙන් උගර සූත්‍රයක් නම් දේශනා කරන සූත්‍ර කිපයක් මේ තියෙනවා. ඔක ගැඹුරෙන් අපි අර උගර දෙන්නේ මොකද්ද මේ රජකයාට දීලා අපි ඔය අපුල්ලනවා කියලා අපුල්ලලා ඕද්දලා ගත්තේ මැදලා ගේන්නේ රෙදි ටික තියෙනවානේ ආසුනෝ. එහෙමයි. ඊ රෙදි ටිකේ හැබැයි අපි එයාට දෙනකොට දීච්ච කුණු ටික නෑ. කුණු ටික නම් එයා කොහොම හරි ඔය කාලේ වෙල්ලායක් කියලා එකක් හදලා ඉරලා ඔය ගම් වල දැකලා තිය සාමාන්‍ය ආසුනෝ ඒ කාලේ ටික දැන් නම් ඒව නෑ. දැන් ওই ලොන්ඩරිස් නේ. මේ නැත්තම් වොෂින් මැෂින් නේ. දැන් මම ඒක එලියට ගන්නකොට ඒකේ වොෂින් මැෂින් එක එලියට ගන්න එක වුණත් වොෂින් මැෂින් එකට දානකොට දීච්ච කුණු ටික නෑ. හැබැයි ඒකේ තියෙන මොනකද ඊට පස්සේ එහෙමයි. වින්සෝ සුවඳ හරි තියෙනවා. නාරී ඒක හොදන්න දාපු අර විස බීජනාශක වල ඒක හොදන්න දාපු මොනවාද කිමිකල්ස් වල ගඳ ටිකයි ඒකේ තිබෙන්නා වූ ඒ ගතියයි තියෙනවා ඒකේ. එහෙමයි. ඒක යවන්න බෑ ඒව කළා. ඒක යවන්න හේදුත් ආයි ඒ හොදන එක එක වෙනවා. ඒක කව යවන්න මොකද සාමාන්‍යයෙන් කරන්නේ ඒ කාලන. ඒකයි ඔය මොනවාද අල්මාරි වලට රිදී අල්මාරි වලට අර කපුරු කෙල් ජාතියක් දාන්නේ. එහෙමයි. අන්නේම දාලා තියා තියෙනවා. එහෙම නැත්නම් සෙන් වර්ගයක් දාලා තියා තියෙනවා. ඔන්න ඔක උත්තරයක් තියෙන සූත්‍රයක් කලින් දේශනා වෙලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ. උඩ ඔන්න ඔය රජගය කරන වැඩේ තමයි අපි කරන්න ඕනේ. ඒක දැන් කියන්නේ. ඒ කියන්නේ ඔන්න ඔක තමයි කමඨහනකින් අපි ඉවත් කළ යුතුයි කියන්නේ ඒකයි. ඒක අරකේ කොටසක් විදියට දින සම්බන්ධතාවයෙන් ඉවත් කරන්න ඕනේ. එහෙමයි. අන්න ඒක අර සූත්‍රය තමයි කේමක සූත්‍රය. මජ්ක්‍ධිම මේ මජ්ක්‍ධිම නිකායේ නෙමෙයි ඔක තියන්නේ. මජ්ක්‍ධිම නිකායේ ඔක තියන්නේ සන්නිත්තිනිකායි සන්නිත්තිනිකායි කන්ද වර්ගයේ තින්නේ කේමක සූත්‍රය. මොන්නේ කේමක සූත්‍රය ගාර ලස්සනයි. කේමක ස්වාමීන් වහන්සේ තමයි විස්තර කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවකදී කරුණු විස්තර වෙනවා. අර ලස්සන සූත්‍රයක් ඒක. ඒක ගැඹුරු සූත්‍රයක්. ඒ සූත්‍රයේ සාකච්ඡා කරගෙන ඉන්නකොට 69 වගේ රහත් වෙන මොකක්ද තොරතුරුත් තියෙනවා. ඒ වෙන මේ වගේ වார்த்தාවනේ ඔය කලින් දීර්ඝ විස්තර කරලා තිනවා. උතනින් නෝ මහත්යොන්නෝ අහලා දිනවා. ඔය සමහරට උතනින් නෝ නෝනත් තාලේ තියෝ. තව නෝනගෙන සම්බන්ධලා ඉන්න ස්කේප් ජාලේ ආරම්භ වෙලා. කොමාරී ඒක හොයන්නේ නැමෙ ආසුඳුන කියන්නේ මේ මේ බණහයි නමුවටමත් එකයි කියවෙන්නේ. ඒකෝර තේරුම් ගන්න අපි මේ අවස්ථාවවලදී මුළුමනින්ම ඉන්න ඔය දැන ගැනීමෙන් ඉවත් වෙන ඔක මීට වඩා මේ පෞගේ දවසවලත් කිව දිනුට විස්තර කරා. ඒ ස්වරූපයට යන දෙන්න අරගා ස්වරූපයට යන දුන්නොත් එයා එතන හදනවා. දැන් මේ ඔය භාවනා අධ්‍යක්ීමට ආසුඳුන් ඒකේ අඩුපාඩුවක් තියෙනවා කියන එක නෙමෙයි කියන්නේ. මට පැහැදිලි ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට ඒක ඉස්සරහට දිගටම තහවුරු වෙන්න ගියොත් එමේ ආයි අපි ඔන්න මොකද යවනවා. ඒකයි කියන්නේ. ඒක නිසා ඒක ඉවත් කරගන්න ඕනේ එතනින් මෙතනින්. එතකොට ওই භාවනා වාර දෙක තුනක් කරනකොට
එකම සූර්පයට විතරට ගොඩක් එහාට යන දැන් භාවනාව රාශියක තොරතුරක් ඉදිරිපත් කරන්නේ. මුත් ඒ ප්‍රමාණීය වේගයෙන් ඉස්සරහට ගිහලා නැති නිසා තමයි අත්දැකීම් ඉදිරිපත් නොවි අවබෝධය තියෙන ඇතුළේ. අන්න ඒක පැහැදිලි කරගන්න ඔය ඉස්සර කරේ ඊට අතිරේකව භාවනා සම්බන්ධ මොන ගැටලුව පැහැදිලි දැන් තියෙනවද? දැනට නැහැ ස්වාමීන් වහන්සේ ගැටලුව. ඒකට උපදේශයක් ඉදිරියට අලුතෙන් දෙන්නේ එච්චරයි ඊට අතිරේකව අර ධර්ම ශ්‍රවණයේ වෙච්ච දේවල් ආයසුන් ඇතුළේ තියෙන කරුණු නම් මදි වගේ තේරෙන්නේ. ඒකට ආසුන්දුන මීට පෙර උපදේශ දීලා ඇති නේද ඔය ධානය පිළිබඳව ධාතු මනසිකාරය පිළිබඳව විතක්ක විචාර පිළිබඳව තව තව විවිධ කරුණු ගොඩක් දීලා ඇති නේද ධර්ම දේශනා ශ්‍රවණය කරන්න කියලා. එහෙමයි. ඒවා ශ්‍රවණය වෙලා නම් ඇති ඔය ඔක්කොම ශ්‍රවණය කරාද යම් කිසි ප්‍රමාණයක්. එහෙමයි ඒවා ඇහුවත් ස්වාමීන් වහන්සේ නැවත නැවත ඒක ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරාට ආසුන්දුන ඒ වච්චර තොරතුරු ඇතුලේ නැහැ. ධර්ම ශ්‍රවණයේ පොඩි පොඩි අඩුපාඩු දෙනවා. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරය ගොඩක් එලීට යනවා ධර්ම ශ්‍රවණයේ වෙලාවේ. ඒ නිසා ධර්ම ශ්‍රවණයේ වෙලාවෙත් ඔයගේ කල්පනාවට වැටෙනවද වැටෙන්නේ නැද්ද අහුවෙනවද ඒක? සමහර ලාවට මේ අර හිච්ච වචන මේවා මොනවද කියලා එහෙම තොරතුරු නැති වුණාම ඒ ගැන කල්පනා කරන්න වැටෙන වෙලාවල් අහුවෙනවා සාමාන්‍ය. මේ වෙලාවට මොකද කරන්නේ? මේ වෙලාවට මම කරන්නේ ඉතින් ධර්මසෝණේ නවත්තනවා මේක බේරන්න වෙරනම් එහෙම නැත්නම් ඒක අතහැරලා ඊළ එතන ඉඳලා يعني ඒ ගියේ කියන්නේ අරලා දිගටම අහගෙන යනවා. ඔය ඒක ගොඩක් හොඳයි වාසුන් කරපු පළමුනේ උපක්‍රම කරන නැත්නම් දේලා ඒක නවත්තන්න දෙන්නේ. නවත්තන්න බැරි නම් කරන්න දෙන ධර්මසෝණේ නතර කරලා ආයි විවේකයක් විනාඩියක් දෙයක් පෙතකට වෙලා හිටමු වෙලා ආයි මේ අහන්න පටන් ගන්න හරිය. එතකොට ඕක මෙතනින්ම තාරක උපකරණ නතර කරලා අපව විනාඩියක් දෙකක් හරි විනාඩි හතරක් පහක් ගිහිල්ලා අතතේම ප්‍රයෝජන වෙනවා. මොකද අර එහෙම නැත්නම් අතන්නේ තෝ කියන එක හරහා දැන් සාකච්ඡා කරලා පැටලවර මේ සාකච්ඡා කරමු. මොකද දැන් ඔය කවුන්ටරනත් එක මේක බටලවන්න බැරි නිසා මේ සාකච්ඡා කරන්න ඊට වඩා මොකද ඔය කියන කියපු දෙවෙනි අවස්ථාවේදී ආයි වෙන්නේ අර වගේ එකක් කියලා තමයි තේරෙන්නේ. මොකද ඒක දැන් මේලා විශ්සර ගන්න යන්නේ නැහැ. දැන් ඒ වෙලාව කරන්න පුළුවන් තරම් භාවනා ඒ ධර්ම ශ්‍රවණිය නතර කළා විනාඩි කීපයක් ආපේ යන්නේ අරලා ආයි මේ ධර්ම ශ්‍රවණයට යන්නේ. ඒක එතකොට ඔක ඒවි නිසා ධර්ම ශ්‍රවණිය ධර්ම කරුණ ඇතුලේ ගිහිල්ලා ඇති ගියාට ඒ හරි හරි අදාළ තැන් වලට යවිලා නැහැ තාම. යවිලා තිබ්බනම් ඔය ආසුන්දුන්ගේ මට්ටම ඔය ඉදිරිපත් කරපු අත්දැකීම ඔය ආසුන්දුන්ට ගොඩාක් ප්‍රයෝජනක් වෙන අත්දැකීමක් වෙනවා. ඒ වගේම ලෝකයට ලොකු ප්‍රයෝජනක් වෙනවා. ඕකෙන් ලෝකයට ප්‍රයෝජනක් නැත්තේ නැහැ, ආසුන් ප්‍රයෝජනක් නැත්තේ නැහැ. නමුත් ප්‍රයෝජනේ තියෙන්නේ හරියට අර රත්තරන් කිලෝ එකකින් අපි පොඩි පවුමක කේන්නයක් හදාගත්තා වගේ. දුට ටික දීගල දීගල දාලා නිකන් ගාලා ගාලා දාලා අන්නේ වගේ. එහෙමයි. 70 කිලෝකින් පුළුවන් අපිට පවුම් දහස් ගණක් හදාගන්න. එහෙමයි. අන්න ඒ වගේ පුංචි ප්‍රයෝජනයක් ගන්න අපි. ඒක වෙලා තියෙන්නේ. ඒකට පුංචි ප්‍රයෝජනය ලොකු ප්‍රයෝජනය කරගන්න නම් ওই ධර්මයේ අත්‍යවශ්‍යයි. ධර්ම කරුණු. ඒකට හේතුකුත් වෙනවා. ආසුන්දුන් පෙරහපු ධර්මයට තිබුණා වූ අනෝබෝධය දැන් තමන් පැහැදිලිව දන්න නිසා මේ ධර්මයත් වැඩිපුර මෙයා කරන්න ඉඩ දෙන්නේ එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක වෙන්න තියෙන ආකාරයට වේවි. ධර්මය අහන එකේ ගැටලුවක් නැතුව තමන් අහුවතින් ඇතුලේ තමන්ගේ අත්දැකීමෙන් අවබෝධයට ගියාම ආසුඳුන් ඔය කියන ඔක්කොම අදාළ ධර්ම කරුණු ඇතුලේ තිබ්බනම් ඒ තැන් වලට ඒකට තෝරලා බෙරලා ගන්නවා. ඒක වෙන කවුරක් කරන්න ඕනේ නැහැ. එහෙමයි. ධර්මයේ තියෙන දණ්ඩ ඒක හරියට අර ගියා දන්න අවශ්‍ය කලමණට ඒක නත් තිබ්බනම් ගියා දන්න ආපු ඉංජිනේරු මහත්තයා එහෙම නැත්නම් ඒ වාසු මහතුරු එයා දන්න මොන මොනවද අපි කලවම් කරගන්නේ මේ වෙලාවේ මේ මේ දේ මොනවද ගන්න කියලා ඒගොල්ලෝ දන්නවා. කලමණට විතරයි දෙන්න දින අපිට. මේ වගේ හොඳට තේරුම් ගන්න. එතකොට මේ ධර්ම ශ්‍රවණය නිසා ඔය භාවනා කිරීමට වැඩි කාලයක් යෙදෙන්නේ ධර්ම ශ්‍රවණයට වැඩි කාලයක් යෙදෙන්නේ. භාවනා කරනවට වඩා ධර්ම ශ්‍රවණයට කාලේ වැඩි යෙදෙනවා ස්වාමීන් වහන්සේ. ධර්ම ශ්‍රවණයට තමයි වැඩිපුර කාලේ යොදන්න ඕනේ. ධර්ම ශ්‍රවණයේ කාලේ 3-2ක් විතර යෙදුණක් කවන්නේ. ඒ මොකද ඊටත් වැඩි 3-2ක් කියලා කියන්නේ කාලේ වශයෙන් ගත්තොත් නෙමෙයි අවස්ථාව වශයෙන්. කාලේ වශයෙන් ගත්තොත් කොහොමද 3-2 ගන්න මේ සමහර 60ක් 80ක් 90ක් යනවා ඇත්තෙත් මේ ධර්ම ශ්‍රවණයට. මොකද ධර්ම ශ්‍රවණයේ විනාඩි 10 15 20 25 කරනවා නම් භාවනා කරන්නේ විනාඩි 2 3 5නේ පරිමි. එහෙමයි. ඒක භාවනා වාර 5ක් කරනකොට ධර්ම ශ්‍රවණියත් වාර 5ක් කරන්න කියන එක තමයි අර කියන්නේ. ඒ කියන්නේ ඒකත් භාවනා වාර 5ක් කරනවා ධර්ම ශ්‍රවණි වාර 7ක් 8ක්වත් කරනවා නම් තමයි හොඳ. වාර ගාන වැඩි කරගන්න. වාර ගාන වැඩි කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණයට සාපේක්ෂව ඒක තමයි උපදේශ දීලා හැමෝටම භාවනාවයි ධර්ම ශ්‍රවණයයි මාරුවේ මාරුට කරන්න. ඒතකොට වාර ගාන වැඩි කරන්න කියන එතනින් දීලා තියෙනවා. ඒතකොට එතන කිටි භාවනාවක් කරනකොට භාවනා විනාඩියක් කළා ධර්ම ශ්‍රවණයේ දෙයක් කරා නම් විනාඩි 10 ඒවා. ඒතකොට ඒකේ විශාල කාර්යයක් ධර්ම ශ්‍රවණයට ගිහිල්ලා තියෙනවා. එහෙම අන්න ඒකයි වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේට. භාවනාව කරගෙන යන තමයි කියලා තියෙන ඊට අතරේ ප්‍රශ්න නැති නිසා
යාසුන්ගේ කමඨාන මෙතෙන් නතර කරනවා. යාසුන්දුන්ට පැහැදිලි අවබෝධ මට්ටමට තමන් ගිහිල්ලා තිනවා. සංසාරයෙන් ඈතර වීමේ කඩයිම පාස් කිරීමේ හැකි මට්ටමක් වුණේ නැහැ කියනෝනේ මේක වෙලා ඇති. මොකද යාසුන්දුන්ට ඒ පිළිබඳ අවබෝධය නැති නිසා ඒකේ වටිනාකම බුදු බයන් වහන්සේ අපිට බාර ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමන් තව උත්සාහ කරන්න ඕන. ඔය වෙලාවේ තමයි ඕක ඉතාමත් තව තව විශාල ලෙස උනන්දු වෙන්නේ කියන්නේ. ඔබට තමයි ඔය කීටාගිරි සූත්‍රය වගේ සූත්‍රයක දින ඔබට කරුණු මජ්ජිමනිකායේ ඔය සෝතපත්ති ඵලයේ කියන එක කොටස් වාක්‍යයට දී විස්තර වෙනවා. අන්නේ අවස්ථාවවලදී ඔය ඒක එක පුංචි පුංචි අඩුපාඩු දින අවස්ථාව වෙනුම් කරන්නේ. ඒ නිසා සෝතාපන්න වෙන්න තිබුණු වට්ටමක් ඒ කියන්නේ නැතේ නෑ, ප්‍රයෝජන නැතුව නෙමෙයි. මුත් ප්‍රයෝජනීය භුක්තියට ගත්තනම් ඊළඟ පැත්තට ගිහිල්ලා මේක තමන්ට ඔක්කප්පන සද්දා අදා ගැනීමේ මට්ටම ආයකාන්ත සීල මට්ටම දිනු කරගන්න පුළුවන්. මොකද ධර්මතාවය අත්දැකලා තියෙනවා. ඒතකොට සෝතාපට්ටි අංග වලින් හතරවෙනි එක සම්පූර්ණ වෙලා තියෙනවා. මුල කොටස් දෙක තමයි පොඩ්ඩක් මේ හරියටම නිරුල් නැත්තේ. නිරුල් නැහැ කියලා කියන්නේ ඉදිරිපත් වීම නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමන්ගේ ඇතුළේ නැහැ කියලා. ඇතුළේ තිබෙන තොරතුරු ඉස්සරහට එන්නේ නැහැ. මොකද අත්දැකීමටම කොටු වීම අඩු නිසා. ඒ නිසා ඒක ලෝකේ සීල දනාන අවබෝධයට ධර්ම මේ මට්ටමට කිට්ට වෙන ඉන්න අය දැන්ට භාවනාව ආරම්භ වෙලා තියෙන ඇයිට මේ කමඨාන ස්වාමීන් වහන්සේ කමඨාන පාවිච්චි කරන්න පුළුවන්. යාසුන්දුන්ට එමෙතන ස්වාමීන් වහන්සේට මේක පාවිච්චි කළා තවදුරටත් තමයි කාර්යයන් ඉස්සරහට කරගෙන යන්න ගතියි පාඩම තමයි දන්නවා. ඒ සඳහා දීතු උපදිස්ටි දීලා දෙනවා. එතනින් මේ ස්වාමීන් වහන්සේ කමඨාන මෙතන නතර වෙනවා. ඊට අතරේකෝ තව මාත්මෙන් රැඳී කමඨාන සාකච්ඡා තුනක් පැවැත්තුනා. පැය දෙකකට අධික කාලයක් ගන්න තියෙන ස්වාමීන් වහන්සේ කමඨාන ඉදිරිපත් කරා පළවෙනි අවස්ථාවට. ස්වාමීන් වහන්සේ තමන් සෝවාන් මාර්ගයට වැටලා ඉන්න බව තොරතුරු වාර්තා කරේ. ඒ කමඨාන කොවිශාලික පිරිස ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද සෝවාන් මාර්ගය කියන එක ස්වාමීන් වහන්සේ අධ්‍යක්ෂකව භාජනය වුණාට එතන අවබෝධයේ ඉස්සරහ යන්නේ ස්වාමීන් වහන්සේ ඉදිබෙන්නා වූ දුර්වලතාවයක්. ඒක පෞද්ගලික දුර්වලතාවයක් නෙවෙයි. ඒක තමයි ධර්මතාවය ඇති අධ්‍යක්ීම. ඊටාම පහලින් යන්නේ මේ දෙක අතර පරතරයේ පුළුල් ගොඩක් පුළුල්. ඒ නිසා අවබෝධ මට්ටමට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම සෝවාන් සෝතාපට්ටි ඵලය ප්‍රත්‍යක්ෂා වීමේ මට්ටමට ගියා වූ අධ්‍යක්ීමක් ඉදිරිපත් වෙනවා. නමුත් ඒක තමන්ට තහවුරු කරගෙන නැහැ. ඒකේ අදහස නැහැ ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි උනාද නැද්ද කියන එක. ඒ මේ ස්වාමීන් වහන්සේට අදාළ කාර්යයක් හෝ ස්වාමීන් වහන්සේ විසින් තීරණය කරන්නේ නෙමෙයි. ඒක ස්වාමීන් වහන්සේ දන්නවා ඇති. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගත්තා වූ අධ්‍යක්ීම ඉදිරියට උත්සාහ කරාට පස්සේ ස්වාමීන් වහන්සේගේ කමඨානේ ස්වාමීන් වහන්සේටත් ලෝකෙම බණ ඇහෙන්නා වූ සිළු දෙනාටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඊට අතිරේකව මේ දෙවෙනි වට දනතරක් මේ මහත්කම කමඨා දුන්නා. ඊට අතිරේකව තුන්වෙනිව තව නෝන කෙනෙක් කමඨා දුන්නා. මේ කමඨාන් සියල්ලේම යම් යම් පාඩම් ගන්න පුළුවන්. භාවනාව දියුණුවක් නොදියුණුවක්. ඉතින් ඒවා ආනායි තම තමන්ට සුසු ආකාරයට ගන්න. මොත් ඒවා තමන්ගේ අත්දැකීමත් එක්ක ගලපලා ගන්න එපා කියලා කියන්නේ. මොන අත්දැකීමක් ගත්තත් මොන කමඨාන් ගත්තත් කාගේ හරි ඒක තමන්ගේ අත්දැකීමත් එක්ක ගලපන්නේ නැහැ. ඒක තමයි නොකළ යුතු කාර්යය. ඉතින් අත්දැකීමකට ගලපන්නේ නැත්නම් ඒකෙන් තමන්ට ධර්ම කරුණු උකුලට උකහා ගන්න පුළුවන්. තමන් හොයා ගන්න යන්න බා ගලපනවා කියන්නේ තමන් ධර්ම කරුණු හොයන්න යනවා එකසේ. ධර්ම කරුණු ඇතුළට යනවා අපිව ශ්‍රවණය කරා. ඒකයි මේ කමඨාන සාකච්ඡා ශ්‍රවණය කරන්නේ වෙන එකටවත් නෙමෙයි. මෙතන මේ කමඨාන සාකච්ඡාව නතර වෙනවා. සීල දෙනාටම නිවන් සැප ලැබේවා. සාදු 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 අනුමෝදමි. සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදමි. උකස් ద్వාරත් තේන කතං සබ්බං අච්ඡයන් කන්ත මේදා. ගමාමි කමිතබ්බං. උකස් කමත මේදා. යම්පි උකස් කමත. අතියම්පි උකස් කමත මේදා. සුපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිර්වාණ වදා ප්‍රඥාව සාක්ෂාත් වේවා. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන